ආයිබෝන් දරුවනේ අද අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම මේ ලබන අවුරුද්දේ ඕ ලෙවල් විභාගය සඳහා මුහුණ දෙන ඔබට ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් ඒත් එක්කම ඊට පස්සේ අපි ඔබට ඉතාමත්ම වැදගත් වෙන පාඩමකුත් ඊට පස්සේ ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලබන අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය මොන වගේ වෙයිද කියන කාරණේ මේ ඔබ විශේෂයෙන්ම බලාගෙන සිටිනවා මොන විදිය කරුණු කාරණාද මේ සඳහා ගුරු වෙන්නේ කියන කාරණේ දැන කියා ගන්නට. ඉතින් මේ එක පත්‍රය හා දෙක පත්‍රය විතර ඔබට ප්‍රශ්න පත්‍ර දෙකක් පවතිනවා. මේ එක පත්‍රය තුළදී විශේෂයෙන්ම බලන්නේ ඔබේ විශ්ලේෂණ හැකියාව. ඊට අමතරව සංශ්ලේෂණ හැකියාවත්, ඇගේම් හැකියාවත් පිළිබඳව ප්‍රශ්න 6ක් ඔබට ඔන්න ලැබෙනවා. ඊට අමතරව මූලික මට්ටමේ දැනුම හා අවබෝධය භාවිත හැකියාවන් මනින ප්‍රශ්න 10කුත් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඒකේ මධ්‍ය මට්ටමේ ප්‍රශ්න 18කුත්, ඉහළ මට්ටමේ ප්‍රශ්න 6කුත් ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී කාලය පැය 1ක් තමයි ලැබෙන්නේ. MCQ බහුවර්ණ ප්‍රශ්න 40කට ඔන්න ඔබට පිළිතුරු ලියන්නට සිද්ධ වෙනවා. ලකුණු 40 බැගින් ඔබට හිමි කරගන්නට හැකියාව තියෙනවා. මේ ලකුණු 40 බැගින් දෙකක්, ඒ කියන්නේ ලකුණු 80ක ප්‍රමාණයක් ඔබට ලබා ගන්නට හැකියාව තියෙනවා එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ. ඒත් එක්කම මේ දෙවන ප්‍රශ්න පත්‍රය ගැන කතා බහ කරොත් එහෙම මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න අඩංගු A කොටස සහ රචනා ප්‍රශ්න අඩංගු B කොටස විදිහට ඔබට කොටස් දෙකක් පවතිනවා. ඉතින් මේකෙදි මේ A කොටසේ නිපුණතා 4ක් ආවරණය කිරීමක් සිද්ධ වෙනවා. එක් ප්‍රශ්නයකට ලකුණු 15 බැගින් ලකුණු 60ක ප්‍රමාණයක් ඔබට හිමි වෙනවා. ඉතින් මේකෙදි ලකුණු වලින් 25ක ප්‍රමාණයක් මේ ප්‍රායෝගික දැනුමට තමයි හිමි වෙන්නේ. ඒ කියන්නේ 15 බැගින් 4ක් ලකුණු 60ක ප්‍රමාණයක්. B කොටසේ රචනා ප්‍රශ්න ලකුණු 20ක බැගින් 3ක් ඔබට හිමි වෙනවා. කියන්නේ ලකුණු 20ේවත් 3ක් ලකුණු 60ක ප්‍රමාණයක් ඔබට හිමි වෙනවා. ඉතින් මුළු ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම ලකුණු 80යි ලකුණු 60යි ලකුණු 60ක් විදිහට ලකුණු 200ක ප්‍රමාණයක් ඔබට හිමි වෙනවා. ඉතින් මේ ප්‍රමාණය දෙකෙන් බෙදලා ලකුණු 100න් තමයි ඔබට ඒ ලකුණු ප්‍රමාණය හිමි වෙන්නේ. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න සිටින ඔබට මේ ව්‍යුහගත රචනාවලින් පළවෙනි ප්‍රශ්නේ මොන විදිය ප්‍රශ්නයක් වේද කියන කාරණේ ගැන අපි බැලුවොත් එහෙම මේ පරිසර දූෂණ ආශ්‍රිත විශේෂයෙන්ම මේ දූෂක ආශ්‍රිත ඔබේ හතරවෙනි නිපුණතාවයනේ මේ පළවෙනි ප්‍රශ්නය තුළ විශේෂයෙන්ම විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් හොයා බලන්නේ. එතකොට මෙන්න මේ දූෂක පිළිබඳ විශේෂිත අවධානයක් යොමු කරන්නට වෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණය 4R පිළිබඳ ඔබට අවධානය යොමු කරන්නට වෙනවා. බලසත් සංරක්ෂණය බලශක්තිය කොයි ආකාරයේ සංරක්ෂණය වෙනවද, ඒත් එක්කම ජෛව රසායනික චක්‍ර පිළිබඳවත් ඔබට අවධානය යොමු කරන්න වෙනවා. ජෛව එක්රැස්වීම ගැනත් ඔන්න අවධානයෙන් යුතුව බලා ගන්න. දෙවන ප්‍රශ්නය ගැන කතා බහ කරොත් පළවෙනි නිපුණතාවය ජීව විද්‍යාව තමයි විශේෂයෙන් මෙහිදී විග්‍රහ වෙන්නේ. ජීවීන්ගේ ලාක්ෂණික ශ්වසනය පිළිබඳවත්, ඒත් එක්කම ප්‍රභා සංශ්ලේෂණය, ආහාර ජීර්ණ පද්ධතිය, ශාක හා සත්ව සෛල ව්‍යුහය, ශාක පටක පිළිබඳවත් අවධානයට ලක් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය ගැන ගත්තොත් එහෙම දෙවන නිපුණතාවය තමයි එහිදී පරීක්ෂාව ලක් වෙන්නේ. ඉතින් රසායනික විද්‍යාව ආශ්‍රිතවයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. මිශ්‍රණ රසායනික ගණනය, ආවර්ත වගුව හා බන්ධන ගැන ඔබට විශේෂයෙන් බලා ගන්න වෙනවා. ඊට අමතරව වායු නිපදවීම හා හඳුනා ගැනීමත් අවධානයට ලක් කරන්නට වෙනවා. හතරවෙනි ප්‍රශ්නය ගැන කතා බහ කරොත් තුන්වෙනි නිපුණතාවය භෞතික විද්‍යාව කොටස තමයි මෙහිදී ආවරණය වෙන්නේ. තරංග ගැන කතා බහ කරොත් විශේෂයෙන් මේ ධ්වනි කොටස, ඒත් එක්කම ප්‍රකාශ විද්‍යාව, ආලෝක වර්තනය, ධාරා විද්‍යුත් ඕම් නියමයේ විශේෂයෙන් ඔබට බලා ගන්නට වෙනවා. තාපය හා ඝර්ෂණය ගැන, බල සමතුලිතතාවය හා ඝූර්ණය ගැන, නිව්ටන් නියම ගැනත් ඔන්න ඔබට විශේෂයෙන් අවධානයෙන් බලන්නට වෙනවා. ලබන අවුරුද්දේ විභාගයට මුහුණ දෙන ඔබට ඔන්න විශේෂයෙන්ම එන රචනා ප්‍රශ්න පත්‍රය ගැන බැලුවොත් එහෙම, ඒ කියන්නේ දෙවන කොටසෙන් රචනා ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්නේ ගැන බැලුවොත් එහෙම පළවෙනි නිපුණතාවයේ ජීව විද්‍යා කොටස තමයි ආවරණය වෙන්නේ. ඉතින් මෙහිදී ජීවයේ රසායනික පදනම හා ප්‍රවේණිය, මානව ප්‍රජනනය, ශාක ප්‍රජනනය ගැන, ජීවි පටක හා සෛල විභාජනය ගැන, රුධිර සංසරණ පද්ධතිය ගැන, බහිස්ත්‍රාවයේ පද්ධතිය ගැන, ශාක සෛල හා පටක ගැනත්, ස්නායු පද්ධතිය ගැනත් ඔන්න අවධානය යොමු කරන්න වෙනවා. හයවෙනි ප්‍රශ්නය ගැන බැලුවොත් එහෙම දෙවන නිපුණතාවය රසායනික විද්‍යාව නිපුණතාවය තමයි ඔබේ බලන්නේ. ඉතින් යකඩ කර්මාන්තය, ලුණු කර්මාන්තය හා වායු නිපදවීම ගැන, බහු අවයවීකරණය, පොලිතීන්, රබර්, හයිඩ්‍රෝකාබන ගැන විශේෂිත අවධානයක් යොමු කරන්න වෙනවා. විද්‍යුත් රසායනය කෝෂ ආශ්‍රිතව ඔබට අවධානය යොමු කරන්න වෙනවා. මිශ්‍රණ ගැන බැලුවොත් රසායනික ගණනය, බොරතෙල් පිරිපහදුව ගැන, අම්ල බාෂ්ම හා ලවණ ගැනත් ඔන්න අවධානය යොමු කරන්න වෙනවා. හත්වෙනි ප්‍රශ්නය ගැන බැලුවොත් එහෙම තුන්වෙනි නිපුණතාවය භෞතික විද්‍යාව කොටස තමයි ඔබෙන් පරීක්ෂා කිරීමක් තියෙන්නේ. ඉතින් තාපය, නිව්ටන් නියම, ප්‍රකාශ විද්‍යාව, ඝර්ෂණය හා බල ගූර්ණය ගැනත්,
කාර්ය ශක්තිය හා ජවය ගැනත් ඔබට අවධානය යොමු කරන්න වෙනවා. අටවැනි ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කළොත් ජීව විද්‍යා කොටසෙත් භෞතික විද්‍යා කොටසෙත් තුන්වැනි කොටස ඉතින් මේ වගේ නිපුණතාවල මිශ්‍රණයක් විදිහට තමයි ඔබට පවතින්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම මේ විද්‍යුත් උපකරණවල ජවය, අන්තරාසර්ග ග්‍රන්ථි බල සමතුලිතතාවය, ප්‍රවේණිය හා තරංග ජීවීන් වර්ගීකරණය හා පීඩනය ගැනත්, ධාරා විද්‍යුතය හා ජීවීන්ගේ ලාක්ෂණික ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. ශාකවල ප්‍රජන්‍ය හා තාපය ගැනත් ඔබට විශේෂයෙන් බලාගන්නට සිද්ධ වෙනවා. දරුවන ඊළඟට අපි කතාබහ කරන්නේ නවවෙනි ප්‍රශ්නය ඔබට කොයි ආකාරයෙන් වෙනවද කියන කාරණේ. ඉතින් මෙහිදී මේ රසායනික විද්‍යා දෙවන නිපුණතාවයත් භෞතික විද්‍යා තුන්වෙනි නිපුණතාවයත් මිශ්‍රණයක් තමයි ඔබට හිමි වෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන් මේ ආවර්ත වගුව, ප්‍රකාශ විද්‍යා, වර්තනය හා පරාවර්තනය ගැන අවධානය යොමු කරන්න. රසායනික ගණනය, තාපය හා පීඩනය ගැන, විද්‍යුත් රසායනික හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන, තරංග යටතේ ධ්වනිය ගැනත් ඔබට විශේෂිත අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. විද්‍යාව කියලා කියන්නේ හරිම රසවත් සරල විෂය. ඉතින් හරි ආකාරයෙන් විෂය කරුණු තේරුම් ගත්තට පස්සේ විද්‍යාව විෂය පහසුවෙන් ඔබට තේරුම් ගන්නට ඔන්න හැකියාව ලැබෙනවා. බොහෝ දෙනෙක් මේ විද්‍යාවට ඒ සාමර්ථ ලබා ගන්නට හේතු කාරණා වන්නේ මෙන්න මේ නිසයි. ඉතින් ඒත් එක්කම විද්‍යාව විෂය තියෙන මේ ලේසි භාවය ඔබ හරියටම අල්ලා ගත්තොත්, හරියටම තෝරා බේරා ගත්තොත් ඔබේ ඉහළ ලකුණු ලැබීම වළක්වාලන්නට කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ. ඩයිසැකරයිඩ් ගැන තමයි අද දුවේ පුතේ අපි කතා බහ කරන්නට මේ සූදානම් වෙන්නේ. ඉතින් මොකද්ද ඩයිසැකරයිඩ් කියන කාරණේ ඔබ කලින් එපිසෝඩ් එකේදී හොඳින් තේරුම් ගත්තානේ. ඉතින් ඩයිසැකරයිඩ් කොහෙද තියෙන්නේ? මොනවාද මේ ඩයිසැකරයිඩ් වල තියෙන සුවිශේෂී තත්ත්වයන්? ඔන්න ඒ ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. ඉතින් ඩයිසැකරයිඩ් ගැන කතා බහ කරොත් ඔබ දන්නවා දැනටමත් අපි ඩයිසැකරයිඩ් තුනක් මූලිකව හඳුනා ගත්ත. මොනවාද? මතක ඇතිනේ, මෝල්ටෝස්, සුක්‍රෝස්, ඒත් එක්කම ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ්. ඩයි කියලා කිව්වේ කියන දෙකයි කියන අදහසනේ, ඔබට මතක ඇතිනේ. එහෙනම් අපි පළවෙනියටම ගමු මෙන්න මේ මෝල්ටෝස් කියන සීනිය කොහෙද තියෙන්නේ, මෙන්න මේ ඩයිසැකරයිඩ් කොහෙද තියෙන්නේ. මේක තියෙන විශේෂයෙන්ම ප්‍රෝහණය වන බීජවල, ප්‍රෝහණය වන බීජවල මෙන්න මේ ඩයිසැකරයිඩ් අඩංගු වෙනවා. මොකද්ද මේ ඩයිසැකරයිඩ් කොහොමද හැදිලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම ග්ලූකෝස් 90කට ග්ලූකෝස් 90ක් එකතු වෙන්නට ඕනි ඩයිසැකරයිඩ්. අපි කියමු ඩයි කියන්නේ දෙකයි කියලා. මොනවාද දෙක? ග්ලූකෝස් එකට ග්ලූකෝස්. ඔන්න දැම්ම ඔබට මතක තියාගන්නට පුළුවන්. එතකොට මොකද්ද එකතු වෙලා තියෙන්නේ මේ මෝල්ටෝස් හැදෙන්න? ග්ලූකෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා තමයි මෝල්ටෝස් හැදිලා තියෙන්නේ. එතකොට මෝල්ටෝස් සහ ජලය තමයි හැදෙන්නේ. ග්ලූකෝස් 90ට ග්ලූකෝස් 90ක එකතු වුණාම මෝල්ටෝස් සහ ජලය හැදෙනවා. ඔන්න ඔබට හොඳින්ම දැන් ඒක පැහැදිලිනේ. එතකොට පිෂ්ඨය ජීර්ණය වෙනකොට අතරමැදි ඵලය තමයි මෝල්ටෝස්. පිෂ්ඨය දිරවනකොට අතරමැදි ඵලයක් හැදෙනවා, අන්න ඒක තමයි මෝල්ටෝස්. දැන් ඔන්න ඔබට මෝල්ටෝස් ගැන නම් ආයේ කතා කරන්න දෙන්නේ, හොඳින්ම පැහැදිලි කරලා කියන්නට හැකියාවක් තියෙන්නට ඕනි. ඉතින් එහෙනම් ඔන්න ඒ ගැන අපි ආයේ කතා බහ කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මොකද ඒ තරම් සරලව ඔබට මේ කාරණේ තේරුම් ගන්නට දැන් හැකියාව ලැබෙන්නට ඇති. එහෙනම් අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සුක්‍රෝස් ගැන. සුක්‍රෝස් ගැන අපි කතා බහ කරනවා. මෙන්න මේ ඩයිසැකරයිඩ් මොකද්ද කියන தত্ত্বය මොනාගෙද තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මේක විශේෂයෙන්ම ඔන්න ඔය දැන් ඔබ අද උදේ තේ බිව්වනේ නේද? ඔන්න ඔය උදේ බීපු තේ එකෙත් අපි වැඩිපුරම ඇතුළත් වෙලා තිබේ ඔන්න ඔය සුක්‍රෝස්. මොනවාද අපි මේ සාමාන්‍ය සීනි තියෙනවනේ, ඔන්න ඔය සීනි වල ඕක අඩංගු වෙලා තියෙන්නේ. ඊට අමතරව උක් ශාකේ, ඊට අමතරව බීට් ශාකේ, ශාකවල ෆ්ලෝයම යුෂේ මෙන්න මේ සුක්‍රෝස් සීනි එක තියෙනවා දුවේ පුතේ. ඉතින් ඒ නිසා ඔබට හොඳින් ඒ උදාහරණ නම් මතක තියාගන්නට අමාරු වෙන එකක් නැහැ. උදේ බීපු තේ එක මතක් කරගන්න ඔබ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට සුක්‍රෝස් තියෙන්නේ කොහෙද කියලා ලියන්න යනකොට. ඉතින් පත්‍රවල පිෂ්ඨය විදිහට තැම්පත් වෙනවානේ. ඔබ දන්නවනේ පත්‍රවල පිෂ්ඨය විදිහට තැම්පත් වෙනවා. ඉතින් එහෙම තැම්පත් වුණාට ශාකේ එහා මෙහා ගෙනියන්නේ දැන් පිෂ්ඨය එකපාර පත්‍ර වලට එන්නේ බැහැනේ නේද? එතකොට පත්‍ර වලට පිෂ්ඨය එන්න මේ ශාකේ එහා මෙහා දුවන්න ඕනි. අන්නේ දුවන ක්‍රමය තමයි සුක්‍රෝස්. සුක්‍රෝස් විදිහට ගිහිල්ලා තමයි අර විදිහට පත්‍ර වල
තැම්පත් වෙන්නේ පිෂ්ඨය විදිහට. දැන් ඔබට පැහැදිලිනේ මේ සුක්‍රෝස් වල තියෙන වැදගත්කම සහ සුක්‍රෝස් කොහොමද තියෙන්නේ කියන කාරණේ නේද? හරි. දැන් දැනගන්නට ඕනි කොහොමද මේ සුක්‍රෝස් හැදෙන්නේ? මොනවා මොනවා එකතු වෙලාද සුක්‍රෝස් හැදෙන්නේ කියන කාරණේ දැන් ඔබ දැනගන්නට ඕනි. ඒකෙදි වැදගත් වෙනවා මේ ඩයිසකරයිඩ් යන්නේ ඩයි කියලා කියන්නේ කොහොමද දුවේ දෙකයි කියන අදහස අනිවාර්යෙන් ගන්නට ඕනේ. එතකොට ග්ලූකෝස් 90කට හරි ග්ලූකෝස් හරි කියමු මොකක්ද එකතු වෙන්නේ? ෆෘක්ටෝස්. ෆෘක්ටෝස් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ග්ලූකෝසුයි ෆෘක්ටෝසුයි එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ? සුක්‍රෝස් සහ ජලය බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ග්ලූකෝස් සමග ෆෘක්ටෝස් එකතු වෙච්ච ගමන් සුක්‍රෝස් සහ ජලය බවට හැදෙනවා. ඉතින් ඒ ආකාරයට ඔන්න ඔබට පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් මේක හැදෙන්නේ කොහොමද කියන දේ. ඊළඟට බැලුවොත් එහෙම ලැක්ටෝස්. ලැක්ටෝස් කොහොමද හැදෙන්නේ දුවේ පුතේ? ලැක්ටෝස් හැදෙන්නේ ගැලැක්ටෝස් වලට ග්ලූකෝස් එකතු වුණාට පස්සේ. ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වුණාට පස්සේ ලැක්ටෝස් සහ ජලය බවට පත් වෙනවා. එතකොට ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ලැක්ටෝස් හැදෙන ආකාරය. ඉතින් එතකොට මේක විශේෂයෙන්ම අපිට දකින්න ලැබෙන කිරි ආහාරවල. එතකොට ශාකවල නෑ මේක. අන්න විශේෂයි. දැන් ඔන්න ඔබ මතක තියාගන්නවා ශාකවල නැති සීනි වර්ගය ඩයිසැකරයිඩ් වර්ගය මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඔන්න ඔබට උත්තර තියෙනවා මේ වීඩියෝ ඇහුවා නම්. මොකද්ද? ලැක්ටෝස් තමයි උත්තරේ. ඉතින් ශාකවල නොමැති එකම කාබෝහයිඩ්‍රේටය තමයි මේ ලැක්ටෝස්. ඉතින් ඒ නිසා මේක කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් මේක තියෙන සත්ත්ව දේහවල කියන කාරණේ ඔබ මතක තබා ගන්න ඕනි. එහෙනම් අපි මේ පාඩමේ ඉතිරි දිගුව ඊළඟ වැඩසටහනින් කතා බහ කරමු. 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය කියන ශ්‍රේණියක සිටින ඔබේ දරුවා මේ මාසය තුලදී බඳවා ගැනීමට નિયમિત පන්ති උපකාරක පන්ති සඳහා දැම්ම WhatsApp අනවිඩයක් යොමු කර තබන්න. ඉතින් දරුවාගේ නම ශ්‍රේණිය WhatsApp අංකය තමයි මෙහිදී යොමු කරන්නට ඕනේ. ඉතින් 0768713552 කියන අංකයට ඔබ යොමු කිරීමක් කරන්න. දැන් උදාහරණයක් විදිහට කියනවනම් දරුවාගේ නම නිමල් නම් නිමල් 6.77712345667. ඊට පස්සේ Zoom කියලා ටයිප් කරන්න. ඉතින් ඒ ආකාරයට ඔබගේ දරුවාගේ නම ඒ ආකාරයට ටයිප් කරලා ඔන්න WhatsApp අනවිඩයක් යොමු කරලා තබන්නට පුළුවන්. ඉතින් විද්‍යා විෂය සම්බන්ධයෙන් මේ Zoom හරහා පැවැත්වෙන අපේ උපකාරක පන්ති සඳහා ඔබේ දරුවා සහභාගී කරවන එක අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ දැන් ඔබට කියන්නට යන්නේ. විෂය කරුණු සරලව සාකච්ඡා කරන නිසා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න ආශ්‍රිතව සිදු කරන නිසා දරුවා විභාගයේ ප්‍රශ්න රටාවට හුරු කරවීමක් අපි සිද්ධ කරනවා. විභාග ප්‍රශ්නපත්‍ර ආශ්‍රිතව පුළුල් හා ඉහළ අවබෝධයක් තුළින් ගුණාත්මක පිළිතුරකට ඉහළ ලකුණු ලබා ගැනීමට අවශ්‍ය පුහුණුව අපි ලබා දීම ඔබට සිද්ධ කරනවා. ඊට අමතරව මේ විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේදී සිදුවන අඩුපාඩු අතපසු වීම ගැන අපි සාකච්ඡා කරන නිසා ඒ වගේ තත්ත්වයන් මග හරවා ගන්නට ඔන්න ඔබට විශේෂිත අවස්ථාවක් ලැබෙනවා. විභාග ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමේදී ඉතාම වැදගත් වන key points ලබා දීම අපි සිද්ධ කරනවා. විභාග පිළිතුරු ලිවීමේ කලාව ඉතාම ආකර්ශනීය විදිහට ඔන්න ඔබට ඉගෙන ගන්නට අවස්ථාව සරසලා තියෙනවා. විභාග ප්‍රශ්න අනුමාන ප්‍රශ්න ඒ විශාල ප්‍රමාණයෙන් අපි කතා බහ කරන නිසා ඉන් ලබන අත්දැකීම් හා පුහුණුව විභාගයේදී මනාව පාවිච්චි කරන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් දෙමාපියනේ ඔබගේ දරුවා ඒ සාමාර්ථයක් ලබා ගන්නට කැමැති නම් පමණක් ඔන්න අපේ විද්‍යාව පන්තියට දැම්ම ලියාපදිංචි කරන්නට පුළුවන්. 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය කියන ශ්‍රේණියක ඔබේ දරුවා ගුණම ලබනවා නම් මේ මාසයේ තුලදී බඳවා ගන්නට નિયમિત නිසා දැම්ම ඔබගේ WhatsApp පණිවිඩය දරුවාගේ නම ශ්‍රේණිය WhatsApp අංකය සමග 0768713552 යොමු කරන්න. ආයුබෝවන්.